ඔ උදාලා කාලයේ පාඩමේ හැමෝම දන්නව දවසක් ගත වෙන විදිය. අපි මීට කලින් කාලයේ පාඩමේ දවසක් ගත වෙන විදිය ඉගෙන ගත්තා. විශේෂයෙන් මතක් කරන්න ඕන පෙරවරු කාලයයි පස්වරු කාලයයි. අපි හැමෝම කියන්න බලන්න මුලින් මේ පාඩම කරද්දී ඔයාල හිටියද? ඩිජිටල් ක්ලාස් මුලදි කරද්දී ඔයාල හිටියද? හරි මම කියන්න ඔයාලට කියලා දුන්නා සාමාන්‍ය වේලාව ඩිජිටල් වලට හරවද්දී මම කිව්ව නීති 1 2 3 4 එකක් තමයි අපි පෙරවරු කියන වචනය එහෙම නැත්නම් පස්වරු කියන වචනය ඩිජිටල් වලදී භාවිත කරන්නේ නැහැ කිව්වා මේ භාවිත කරන්නේ නැහැ හොඳේ ඒ වගේම ඩිජිටල් ක්‍රමයට ඉලක්කම් ගණන කීයක් ඕනේ කිව්වද ඉලක්කම් 4ක් විය යුතුයි. පැය මිනිත්තුයි වෙන් කරන්න අවශ්‍ය වෙනවා දෙතිත. දෙතිත අවශ්‍යයි. පැය සහ මිනිත්තු වෙන් කිරීමට අපි දෙතිත පාවිච්චි කරනවා. එහෙනම් දැන් කරමින් ඉන්නේ. කී වසරද? ඔන්ලයින් පන්තියද? ඒක නෑ. ඒ වගේම පැයයි මිනිත්තුයි වෙන් කරන්න අපි දෙතිත පාවිච්චි කරනවායි කරුවා. ඒ වගේම ළමයි පස්වරු එකේ සිට හැබැයි පස්වරු වෙන්න ඕන. පස්වරු එකේ සිට පැය ගණනට අපි 12ක් එකතු කරනවා. නැවත බලා ගන්න ඩීටේල් වේලාවට හරවද්දී මෙන්න මේ දේවල් තියෙන්න ඕන. අපි පෙරවරු පස්වරු භාවිත කරන්නේ නැහැ. ඒ වගේම ඉලක්කම් ගාන 4ක් විය යුතුයි. ඒ වගේම පැය මිනිත්තු වෙන් කරන්න දෙතිත යොදන්න ඕන. පස්වරු එකේ සිට පැය 12ක් එකතු කළ යුතුයි. හොඳයි. එහෙමනම් අපි මුලින්ම ඒ නීති රීති පාවිච්චි කරමින් සාමාන්‍ය වේලාවෙන් තියෙන වේලාවල් ඩිජිටල් වලට හරවමු මෙන්න මෙහෙම. මම මුලින්ම පෙරවරු කාලය ගන්නවා. ආරම්භ වෙන්නේ මධ්‍යම රාත්‍රී 12ට. දවස ආරම්භ වෙන මධ්‍යම රාත්‍රී 12. එතකොට ඔයාලා කියන්න ඩිජිටල් වලදී මොකද කරන්නේ? දවසේ ආරම්භය අපි බිංදු 4කින් ඉදිරිපත් කරනවා. ඇයි හේතුව? ඕනෑම දෙයක ආරම්භයේ බිංදුව වෙලාවෙත් එහෙමයි. දවස් උදා වෙන්නේ රෑ 12ට සාමාන්‍ය වෙලාවෙන් රෑ 12 කියලා කිව්වට ඩිජිටල් වේලාවේදී අපි බිංදු දෙකක් පාවිච්චි කරනවා. දෙතිත බිංදු දෙකයි. ඊළඟට පැයක් ගත වුණාට පස්සේ පෙරවරු එක. තව පැයකින් පෙරවරු දෙක. තව පැයකින් පෙරවරු තුන. තව පැයකින් පෙරවරු හතර. තව පැයකින් පෙරවරු පහ. තව පැයකින් පෙරවරු හය. තව පැයකින් පෙරවරු හත. පේනවනේද බෝඩ් එක? තව පැයකින් පෙරවරු අට. අවපැයකින් පෙරවරු 9. අවපැයකින් පෙරවරු 10. අවපැයකින් පෙරවරු 11. මේ දක්වා ඇති. දැන් ඔයාලා කියන්න බලන්න ඩිජිටල් වේලාවේදී අපි මුල ඉලක්කම් දෙකෙන් කියන්නේ දවස ආරම්භ වෙලා ගත වුණු පැය ගණන. හරි හැමෝම උදව්ව දෙන්න. පෙරවරු 1යි. රාත්‍රී 1 නේද? දවස් උදා වෙලා එතකොට ගත උනේ පැය එකයි නේද? එතකොට අපි 0.1 දෙතිත 0.2. හරි. පැයක් ගත උනෝ කිය වෙනවා. ඇයි මේ බිංදුවක් මුලට දාගත්තේ? ඉලක්කම් හතරක් එන්න ඕන නිසා. හරි. දැන් ඔය කොටස් ටික සම්පූර්ණ කරන්න කාගිට බලමු ඔක්කොම හරියන්නේ. ඒ පැය පෙරවරු 11 දක්වා නේ. පෙරවරු 11 දක්වා තියෙන දේවරුවේ පැය ටික අපි බලමු. ඩිජිටල් වේලාවට හරවන්න. සිග්නල් නැති වුණානේ. දැන්
මන් දැන් මේ පන්තියට මේ ලොක්කුනේ මේ මොකද දැන් කරන්නේ? කවුද නම කියන්න බලන්න. ජනුදි. ජනුදි. ඔව් ටියුට් එකේ අපි අර වේලාව නේද? ඩිජිටල් වේලාවේ කොටසට යමු අපි. හා. ඒක අපි කියුවේ පෙරවරු කාලය ඩිජිටල් කරන විදිය අපි මීට කලිනුත් මේ පාඩම කරලා තියෙනවා. ආපසු මතක් කරනවා. මේ පාඩමේ ගැටලු තියෙන නිසා මේ පාඩමේ ඇසුරින් මම ගැටලු කීපයක් දීලා තියෙනවා. පොඩ්ඩක් මතක් කරන්න ආයෙ කරේ මම. ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් පුරුදු වෙමු ආයිසරයා. හා සර්. පස්වරු වේලාවත් ඒ විදිහට හරවන්න. පස්වරු වේලාවත් හරවන්න. වේලාව තරවන්න බලන්න දැන් සෙට් වුණා යට උස්සන්න බලන්න දැන් සෙට් වුණා අය ඒගොල්ලෝ කියුට් එකේ තියෙනවා සාමාන්‍ය වේලාව ඩිජිටල් වේලාවට හරවන්න කියලා ඒ කොටස මම පොඩ්ඩක් කියා දුන්නා යාලට දැන් හරියනවද බලන්න කරලා බලමු පොඩ්ඩක් සාමාන්‍ය වේලාව තියෙන්නේ ඔයාලා ඩිජිටල් වේලාවෙන් ලියන්න විනාඩි 5ක් දෙනවා
හරි. පුතාලා ඉවරද? ආ දැන් ඔයාලා හරිද බලන්න පෑනක් ළඟ තියෙනව නම් රතු පෑනක් එහෙම තියෙනව නම් ඔයාලා ඔයාලගේ උත්තරේ හරිද කියලා බලන්න. හුදේ සාමාන්‍යයෙන් දවස උදා වෙලා පැය කීයක් ගත වුණාද කියන එක ඩිජිටල් වේලාවේ මේ පැය ගණන් කියවෙනවා. දැන් දවස උදා වෙලා පැය දෙකයි. එහෙනම් මෙතෙන්ට එන්නේ 0.2 දෙතිත 0.2. ඇයි මේ 0ක් දැම්මේ? ඉලක්කම් හතරක් අවශ්‍යයි. දෙතිත නැත්තම් වැරද්දක් දාන්න හොරේ. පෙරවරු 3යි. දවස උදා වෙලා පැය 3යි ගත වුණේ. 0.3 දෙතිත 0.2. පෙරවරු 4යි. දවස උදා වෙලා පැය 4ක් ගත වුණා. 0.4 දෙතිතයි 0.2. පෙරවරු 5. එතකොට අපි කියනවා 0.5 දෙතිතයි 0.2. පෙරවරු 6 0.6 දෙතිත 0.2. පෙරවරු 7 0.7 දෙතිත 0.2. මේකෙන් කියවෙන්නේ දවස් උදා වෙලා පැය 7ක් ගත වෙලා. පෙරවරු 8 0.8 දෙතිත 0.2. පෙරවරු 9 0.9 දෙතිත 0.2. පෙරවරු 10 උරේනි 10 දෙතිත 0.2. මුලට බිඳුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉලක්කම් හතරක් ගෙදර තියෙන නිසා මුලට බිඳුවක් දාන්නේ නැහැ. පෙරවරු 11 11 දෙතිත 0.2. ඔක්කොම හරියයි ඉන්නවද? ඔව් සර්. හැබැයි ටිකක් හරි වැරදුනොත් වැරදි නේද? දැන් ඕගොල්ලොන්ට කොහේදි හරි ආවොත් පේපර් එකක පෙරවරු කියලා වෙලාවක් මේ පැය ගන්න පුතේ විනාශ කරන්නේ නැහැ. දැන් හැමදැනම බලන්න. පෙරවරු කියලා ආවොත් අර පැය දෙක නම් දෙකම තමයි. පෙරවරු පහ කියලා ආවොත් අර පහම තමයි. අපි එක වෙලාවේ අගය වෙනස් කරන්නේ නැහැ අපි. අගය වෙනස් කරන්නේ පස්වරු වල එකේ සිට. පස්වරු කියලා තිබිලා එකේ සිට තිබුණොත් අපි අගය වෙනස් කරනවා. මේ පෙරවරු වල මේ ගත වෙච්ච පැය ගන්න සාමාන්‍ය වෙලාවෙන් දීපු ගානමයි එන්නේ. අපි දැන් පස්වරුවට යමු. ඔයාලට බෝඩේ වේ නැති නිසා මම උන්නේ ගන්නට අරව ගන්නවා නේද? හරි. මධ්‍යන්න 12 වෙද්දී පුතේ දවස උදා වෙලා පැය 12ක් ගත වෙලා. එතකොට මෙතන ලියන්නේ අපි 12 දෙතිත 0.2. ඇයි හේතුව? දවස ආරම්භ වෙලා පැය 12ක් ගත වෙච්ච නිසා. දැන් අපි නීතියක් තියෙනවා අපේ පස්වරු එකේ සිට මෙන්න මේ පැය ගානට අපි 12ක් එකතු කරන්න ඕන. හරි. එහෙනම් මෙතන තියෙන්නේ පස්වරු 1යි. අපි 12ක් දුන්නොත් මෙයාට 12 1යි 13යි. 13 දෙතිත 0.2. පස්වරු 2යි. දැන් පස්වරු කියලා තියෙන නිසා එතකොට 2යි කියුවොත් අපි එයාට 12ක් දෙනවා. 12යි 2යි 14යි. 14 දෙතිත 0.2. ඔකෙන් කියවෙන්නේ දවස උදා වෙලා පැය 14ක් ගෙවී ඇති බව. පස්වරු 3යි. එතකොට අපි 12ක් දුන්නොත් 12 3යි 15යි. 15 දෙතිත 0.2. පස්වරු 4යි. එතකොට ප්‍රිය අපි මෙතනද මෙයාට 12ක් දෙනවා. පස්වරු නිසා 12 4යි 16යි. 16 දෙතිත 0.2. පස්වරු 5යි. එතන 12යි 5යි 17යි. 17 දෙතිත 0.2. පස්වරු 6යි. 12යි 6යි 18යි. දෙතිත 0.2. පස්වරු 7යි. පස්වරු 7 කියන්නේ අපි 12ක් දුන්නොත් 19ක් එනවා. 19 දෙතිත 0.2. මෙන්න මෙතන පස්වරුවක්. පස්වරුවක් නම් අපි 12ක් දෙන්න ඕන. පස්වරු 8යි. 12 8යි 20යි. දෙතිතයි 0.2. ඊළඟට පස්වරු 9. ඒතර අපි 12ක් දෙන්න ඕන. ඒතර 21ක් එනවා. දෙතිත 0.2. පස්වරු 10යි. එතකොට පස්වරුවක් නිසා 12ක් දෙන්න ඕන. 22 දෙතිත 0.2. පස්වරු 11යි. 12 11යි 23ක් එනවා. දෙතිත 0.2. දැන් පුතාලා ඉස්සෙල්ලා මම ඔයාලට පැහැදිලි කළා දවස ආරම්භ වෙලා ගත වෙච්ච පැය ගාන තමයි මේ දීලා තියෙන්නේ කියලා. ඒ බව හොඳින් පැහැදිලි වෙනවා මෙතන දවසේ ආරම්භය, මෙතන දවසේ අවසානය. මේ ආරම්භය අවසානය දිහා බැලුවම මෙන්න මෙහිමයි පැය ගාන දිහා බැලුවොත් මේ දිනේ පැයනේ, මේ දිනේ මිනිත්. මේ පැය බිඳුවයි, පැය 1යි, පැය 2යි, පැය 3යි, පැය 4යි, පැය 5යි, පැය 6යි, පැය 7යි, පැය 8යි, පැය 9යි, පැය 10යි, පැය 11යි.
පැය 12යි, පැය 13යි, පැය 14යි, පැය 15යි, පැය 16යි, පැය 17යි, පැය 18යි, පැය 19යි, පැය 20යි, පැය 21යි, පැය 22යි, පැය 23යි. ඉතින් දැන් 12 යදි තව එකක් ගියම 24 හැදෙනවා. නමුත් අපි 24 ලියන්නේ නැහැ. ඇයි? ඒක බිංදු දෙක විදියට අපි ඊළඟ දවසේ උදාව විදියට සටහන් කරනවා. හරි. හැමෝටම දැන් පැහැදිලි digital වේලාවට හරවන විදිය. මම දැන් ඕගොල්ලන්ට ඒ හා සම්බන්ධ ගැටලු ටිකක් කියලා දෙනවා. හරි. ඔන්න දැන් මේ පස්වරු ගැන දැන් හිතන්න නැතුව ඉන්න. පෙරවරු වේලාවෙන් ඕගොල්ලන්ට digital වේලාවට හරවන්න කියලා මෙන්න මේ වගේ ආව. පෙරවරු 12යි 15. දැන් මිනිත්තුත් එකම මන් දෙන්නම්. මම තව එකක් දෙනවා. පෙරවරු 12යි 45. තව එකක් දෙනවා මේ පෙරවරු වේලාවල් ටිකක්. පෙරවරු 3යි 30. තව එකක් දෙනවා මම පෙරවරු 6යි 10. තව එකක් දෙනවා මම පෙරවරු 11යි 55. හරි දැන් ඔහොම හිතමු. දැන් පේපර් වල මේ වගේ එනවා. ආවහම අපි ඉස්සෙල්ලම හඳුනා ගන්න ඕන පුතේ පෙරවරුවක්ද පස්වරුවක්ද කියලා. පෙරවරුවක් නම් අපි ගත වූ පැය ගණන වෙනස් කරන්නේ නැහැ. හරිද? පෙරවරු 12යි ගණන් යන්නේ අදහස් කරන්නේ දවස ආරම්භ වෙලා මේ මිනිත්තු 15ක් ගත වුණා විතරයි. මෙන්න මේ පෙරවරු 12යි ගණන් ආවොත් ඔයාලා යොදන්න ඕන බිංදු දෙකේ වෙනුවට. හැබැයි පස්වරු 12යි ගණන් ආවොත් එතකොට පැය 12ක් ගත වෙලා දවස ආරම්භ වෙලා එතකොට ඒ තැන්වල වලට දාන්න ඕන 12යි ගණන්. පෙරවරු 12යි ගණන් ආවොත් බිංදු දෙක දාන්න ඕන. ඒකේ හේතුව තමයි පෙරවරු 12 යන්නේ අදහස් කරන්නේ දවස උදා වුණා විතරයි, මිනිත්තු 15ක් ගත වුණා විතරයි, බිංදු දෙක දෙතිත 15. මෙතනත් පෙරවරු 12යි ගණන් තියෙන්නේ, පැය 12යි ගණන්. එහෙනම් බය නැතුව පැය ගණන පුතේ බිංදු. පෙරවරු 12නේ දෙතිතයි 45. මෙවන් අවස්ථාවල් වල රැ 12 හැර ඉන් පසු උදා වෙන පැය 3ක් ගත වෙලා, 6ක් ගත වෙලා, 11ක් ගත වෙලා, ඒ වගේ අවස්ථාවල් වල අපි මේ අගය මෙහෙමම ලියා ගන්නවා. හැබැයි බිංදුව සමග. බිංදුවයි 3යි 2යි 30. ආයි ඔයාලා කියන්න බලන්න පෙරවරු 6යි 10. පෙරෙව්වොත් මොකද උත්තරේ? බිංදුවයි 6යි 10යි. වෙරි ගුඩ්. දැන් පෙරවරු කියන්නේ උදේ කාලයක්. ඒ කියන්නේ දවස් උදා වෙලා පැය 6ක් පමණයි ගත උනේ. මේ 6 එහෙමම ලියන්න ඕන. නමුත් බිංදුවක් දාගන්නවා ඉලක්කම් 4ක් හැදෙන්න ඕන නිසා. බිංදුවයි 6යි 10යි. මේකත් කියන්න බලන්න. පෙරවරු 11යි 55. 11යි 10යි 55. දැන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා පස්වරු වේලාවල් ඉහළ වේලාවෙන් ලියන්න ආවොත් මොකද කරන්න ඕන කියලා. දැන් බලාගන්න බෝඩ් එක පොඩ්ඩක්. මම දෙනවා මෙතන පස්වරු 12යි 45. පස්වරු 1යි 10. පස්වරු 6යි 18. පස්වරු 9යි 45. පස්වරු 11යි 35. මේ ටික බලමු අපි. උදාහරණ කීපයක් මම මේ දෙන්නේ. හොඳේ. දැන් පුතේ පස්වරු කියලා ආවොත් අර පෙරවරු 12 වගේ නෙමෙයි. දවස උදා වෙලා පැය 12ක් ගත වෙලා. ඒ පැය 12 එහෙමම අපි ලියා ගන්න ඕන. මිනිත්තු ගාන 45 කියලා දෙන්න ඕන. අතන බිංදු දෙකයි 15 ආවට මේ වගේ තැන්වල දාන්නේ පස්වරු වුණොත් 12යි ගණන්. දැන් පස්වරු 1. අන්න පස්වරු කියලා දැක්කොත් අපි පැය ගණනට පස්වරු 1 සිට හැබැයි හොඳේ මේ තැන්වල 12ක් දෙන්න යන්න එපා. මම නීතිය දීලා තියෙන ඔයාලට පස්වරු 1 සිට තමයි අපි පැය ගානට 12ක් එකතු කරන්නේ. පස්වරු 12යි ගණන් තියෙන්නේ. දහවල් 12යි ගණන්. ඒ වගේ වෙලාවට පැය ගාන 12ම තමයි. අපි හිතෙන් 12ක් දෙන්න යන්න එපා. දැන් ආයි තහ ගන්න. හැමෝ උදව්වක් දෙන්න. පස්වරු 1යි. මං කිව්වා 1 සිට 12ක් දෙන්නේ කියලා නේද? 12 1යි කියද? 13යි 2යි 10යි. 13යි 2යි 10යි. මේකත් කියන්න මේක 10 18යි 2යි 18 18යි 2යි 18 මේක 21යි 2යි 45 21යි 2යි 45 මේක
23 35 දැන් ඔයාලගේ පේපර් එකේ තියෙනවා ඒ වගේ ගණන් 8ක් ඒ 8 හදන්න Mangiwi. අම මගේ තේක් ගෙනාලා දෙනවයි හරි ඉවරයිද ඔව් සර් ආ බලමු කවුද හරි ගියේ කියලා නේ ඔව් සර් එන්නේ මම පළවෙනි එක මෙතන දානවා මේ එක පෙරවරු 12යි 10යි පෙරවරු 12යි දැන් මේ පාඩම නැවත මතක් කරන්න හේතුව ඉස්සරහ තිබුණේ පේපර් වල ගොඩාක් මේක එනවා හොඳේ ඔයාලා වරද්දන්න නෑ යන්න ඕන දෙක පෙරවරු 1යි 20 ඒත් පෙරවරු වෙලාවක් 1යි 20. ඉරිගමු අපි. පෙරවරු 4යි 50. මේ තිතක්, ව තිතක්, හතර තිතක් 50. ඉරිගමු. 4 පෙරවරු 8යි 45. මේ තිතක්, ව තිතක්, 8 තිතක් 45. ඊළඟට පෙරවරු 12යි 15.
පේ තිත ව තිත 12යි 5වරු නේද 5වරු 12යි 15 ඒ කියන්නේ දවල් 12 වගේ ඔන්න මතක තියාගන්න 5වරු 12යි 15 ඊළඟ 5වරු 1යි 45 5වරු 1යි 45 5වරු 5යි 35 හත් වෙනි එක 5වරු 5යි 35 අවසාන එක 5වරු 9යි 25 5වරු 9ය 3ක් 25 right මෙන්න උත්තර හරිනම් හරි කියලා බලන්න පුතේ පෙරවරුක් නිසා පෙරවරු 12 ගණන් යන්නේ අදහස් කරන්නේ රෑ 12 අපි එතකොට අදහස් කරන්නේ මෙතන මේ 12 තියෙන්නේ මේක හේතුව යාලා දන්නේ නැහැනේ මෙතන 12 තියෙන හේතුව ඔරලෝසු මුහුණතේ 12 ඉලක්කම තියෙන නිසාලු ඒ නිසා තමයි මේ 12 දාන්නේ සාමාන්‍ය වෙලාවෙදී හැබැයි ඩිජිටල් වෙලාවෙදී මෙතෙන්ට එන්නේ බින්දු දෙකක් දවසේ ආරම්භයේදී සරකලා ඒතකොට දවස ආරම්භ වුණා මිනිත්තු 10ක් පමණ ගතව දෙවනි ගාන මේක පෙරවරු 1:20 එනව නේද හරි පෙරවරු 1:20 එතකොට ඒක පෙරවරුක් නිසා පැය ගාන මේකම තමයි. හැබැයි බිංදුවක් අතරේ එකතු කරන්න වෙනවා. බිංදුවයි එක දෙතිත 20. බලන්න ඔයාලා හරිද කියලා. හරි. මේකම ඔයාලගෙන් අහනවා. පෙරවරු 4:50. පෙරවරුක් නිසා ඔයාලා වෙලාව වෙනස් කරන්න යන්න හොඳ නැහැ. පැය ගාන 4ම තමයි. එතකොට 4:50. හැබැයි බිංදුවක් අපිට එකතු කරගන්න වෙනවා බිංදුවයි 8:45 මෙන්න 5වරුවා හැබැයි මම අර නීතිය දුන්නේ ඔයාලට 5වරු 1 සිට මේ 12ක් එකතු කරන්න කියලා මේ 5වරු 1 නෙවෙයිනේ මේ 5වරු 12යි ගණන් එතකොට අපි ගතු ගණන 12ම තමයි දවස් 12 හවස පහ ආත්මයට 12ක් දුන්නොත් 12යි 17ක් එනවා 17 දෙතිත 35 හරි උදේ ඔක්කොම හරි ඇතුසර බල right අපි යනවා ඉදිරියට සාමාන්‍ය වේලාවට හරවන්න කියා දෙනවා සාමාන්‍ය ඔරලෝසු වේලාවට හරවන්න එතකොට ඔයාලා වලට ගාන ලැබෙන්නේ පුතේ ඩිජිටල් වේලාවෙන් උදාහරණ කීපයක් බලාගන්න මම දෙන උදාහරණ කීපයක් මේ පොතේ නැතිව දෙන්නේ උනේ පේපර් එකේ නෑ ඔයාලගේ මෙන්න ඩිජිටල් වේලාවෙන් ඔබට ලැබෙනවා 0.2යි 2.3යි අපි හිතමු 16 ආවා කියලා. සාමාන්‍ය වේලාවෙන් ලියන්න ඕනේ. මම තව එකක් දෙනවා 0.4යි 2.3යි 50 සාමාන්‍ය වේලාවට. මෙතන දෙනවා මම 11යි 2.3යි 35 අපි දෙනවා 14යි 2.3යි 20 අපි දෙනවා මෙතෙන්ට 18යි 2.3යි 0.5 හොඳයි මේ අපි දැන් සාමාන්‍ය මේ ඩිජිටල් වලින් තියෙන්නේ සාමාන්‍ය වේලාවට හරවන්න. එතකොට අපි පෙරවරුද 5වරුද කියලා හඳුනාගත යුතුයි. 0.2 යන්නේ අදහස් වෙන්නේ දවස උදා වෙලා එක පැයක්වත් ගත වෙලා නැහැ. ඒ නෑ 12 ගණන් තියෙන්නේ. පැහැදිලිද? එතකොට 0.2 කියන්නේ පෙරවරුවා පෙරවරු කියලා අපි හඳුනාගන්නේ පුතේ මේ පැය ගණන 12ට අඩුවගයක් තියෙනවා නම් පෙරවරු. මෙන්න පැය ගණන 0.2 මේක අනිවාර්යෙන් පෙරවරු.
මෙන්න පැය ගන්න 0.4යි පෙරවරු 11යි 12ට අඩු වර්ගයක්නේ පෙරවරු අපි හිතමු මෙතන 12යි 20 තිබ්බා කියලා 12යි 20 තිබ්බොත් අනිවාර්යෙන් පස්වරු ඇයි 12 පහ වෙලා මිනිත්තු කිහිපයක් ගත වෙනකොටම පස්වරු වෙනවනේ පස්වරු 12ට වැඩි වුණොත් පස්වරු පැය ගන්න 12ට අඩු වුණොත් මොකද කියන්නේ පෙරවරු හරි ඒකෙත් මේ තිත අවශ්‍යයි පේ තිත ප තිත දැන් මේ බිंदु දෙක අපි සාමාන්‍ය ඔළුවස් වෙලා ඉඳි කියන්නේ 12යි කියලා. රෑ 12නේ. 12යි 1 තිතයි 16. වැඩි තේරුණාද? දැන් මෙතන බිंदुයි 4යි 50. දැන් අපි පැය ගන්න දිහා බලලා පෙරවරුදු පස්වරුදු කියලා කියමු. බිंदुයි 4 තියෙන. එහෙනම් පෙරවරු. පේ තිතක් ව තිතක්. 4යි 50 කියන්නේ 1යි 4 විතරයි බිंदु නැතුව ලියන්න ඕන දැන්. 4 1 තිතයි 50. මේක උත්තරේ ඔයාලා කියන්න බලන්න 11යි 35. 11යි 23යි 35 පෙරවරුද පස්වරුද පෙරවරු පෙරවරු ඔය පෙරවරු 11 ඒ විදිහට අපි ලියනවා නේද 11 1 23යි 35 1 23යි දාන්න මේක මොකෝ කියන්නේ ඔයාලා පෙරවරුද පස්වරුද සාමාන්‍ය වෙලාවෙ ලියද්දී පෙරවරුද පස්වරුද කියලා හඳුනා ගන්න ඕන මේක පස්වරු වන්න හරි මොකද හේතුව මේ මධ්‍යහන 12 12 කියලා ලිව්වට 12 බහ වෙලා විනාඩියක් ගත වුණත් ඒක පස්වරු වෙනවා නේද? හරි පස්වරු පැය ගන්න 12 නම් 12ම තමයි 12 1 3යි 20. මෙතන 18යි 5. අන්න එතන 18 යන්නේ අදහස් කරන්නේ 12ට වැඩියා ගියා. අපි එතකොට පස්වරු කියලා ලියනවා. ඊට පස්සේ තව වැඩක් තියෙනවා. මෙන්න මේ අගයෙන් අපි 12 අඩු කරන්න ඕන. 18ෙන් 12 අඩු කළාම 6යි. 1 3යි 0.5යි 5. මම ඒ වගේ තව එකක් හදන්න 6 වෙනි ගානට. මම දෙන ඕගොල්ලන්ට 20 දෙතිත 10. දැන් 20යි කියන්නේ 12ට වඩා වැඩි යකිය. එතකොට අපි තීරණය කරනවා පස්වරු. ඒ වගේම 20න් අපි 12ක් අඩු කර ගන්නවා. ඒතර සාමාන්‍ය වෙලාවට හැරෙනවා. එතකොට 20න් 12ක් 8යි. 1 3යි 10යි. හැබැයි මෙන්න මේ වගේ දැමන 12ක් අඩු කරන්නේ නැහැ අපි. තේරුණාද? 12 කඩු කරන්නේ 13 යේ සිට 13 14 15 16 ආදී වශයෙන් ගියොත් තමයි 12 කඩු. මේ 12යි ගණන් 12යි ගණන්ම තමයි. right. ඔයාලට අවස්ථාව එහා පැත්තේ පිටුවේ තියෙනවා. පහත දැක්වෙන සාමාන්‍ය ඔරලෝසු මේ සාමාන්‍ය පහත දැක්වෙන වේලාවන් සාමාන්‍ය ඔරලෝසු වේලාවෙන් දක්වන්න. ඒ වේලාව දෙනවා. 1 බින්දු දෙක දෙතිත 12 බින්දුයි 3 දෙතිත 43 14 දෙතිත 25 21 දෙතිත 45 හරවන්න චූටි වෙලාවක් දෙන්න ඔය යන්න සර් රෙකෝඩින් එක දාන්න සිග්නල් නැහැ
තැන්පු දාලා බින්දු දෙක කියන්නේ සර් ඔව් කියන්න සර් උත්තර ගත්තද සිග්නල් නැහැ රෙකෝඩින් එක දානවද හරි දාන්න බින්දු දෙක යන්නේ අදහස් කරන්නේ සිග්නල් නැහැ රෙකෝඩින් එක දානවද හරි දානවා සිග්නල් නැහැ රෙකෝඩින් එක දානවද ඔව් දානවා කිව්වනේ දාන්න අහමේ ඒ බින්දු දෙක යන්නේ අදහස් කරන්නේ පෙරවරු වේලාවක් ඒතිතක් වර්තිතක් පැරලීද පැදොළහනේ එතකොට සාමාන්‍ය වේලාවට හැරෙව්වහම මෙතෙන්ට 12 එන්නේ එක දිතයි දාන්නේ හොඳේ 12යි 12 හරිනම් හරියට දාන්න ඊට පස්සේ බින්දුවයි 3 කියන්නේ පෙරවරුවා පේතිතක් වර්තිතක් එතකොට ඒගාන 3යි එතකොට 3 දිතක් 43 පෙරවරු 3යි 43 ඔය තිබිලා තියෙන්නේ 14යි 25 කියන්නේ මෙන්න වාර බේනවා දැන් 12 මේ 12ට වැඩි ආගයක් 13 14 ආදී වශයෙන් ගියෝතින් ඒක පස්වරුවා දැන් අපි මේ 14ෙන් 12ක් අඩු කරන්න ඕනේ 2 තිතක් 25 පස්වරු 2යි 25 හරි ඔයාලා මේකට උත්තරේ කියන්න බලන්න 21යි 45 පෙරවරුද පස්වරුද මැසේජ් එකක් දාලා පස්වරු කියලා හරි සවුන්ඩ් එක ඔෆ් නිසා කමන්නේ 21 කියන්නේ පස්වරු මේ 12ට වැඩි ආගයක් පස්වරු දැන් අපි 21ෙන් පුතේ 12ක් අඩු කරනවා එතකොට එන්නේ 9 එක තිතක් 45 තිතවත් වැරද්දුවත් වැඩක් නැහැ පේපර් වල එන ප්‍රශ්න වලදී අපි මේ තිත වැරද්දුවත් වැරද්දක් දානවා හනේ ආ දැන් ඔන්න ඔයගොල්ලෝ මේ දැනුම නැවතත් අලුත් කරගත්තා අපි දැන් ඩිජිටල් වේලාවෙන් කාලය එකතු කිරීම සහ අඩු කිරීම කියලා දෙනවා ඩිජිටල් වේලාවෙන් අපි කාලය එකතු කරමු මේ කාලය එකතු කිරීමේ ගණන් වල යම් කිසි වැඩක ආරම්භයේ උදේ දෙනවා අපිට. ගත කළ කාලයත් අපිට දෙනවා. ඊට පස්සේ මෙන්න මේ පටන් ගැනීමට ගත වුණු කාලය එකතු කළාම මේ දෙක එකතු කළාම අපිට ලැබෙනවා අවසන් වූ වේලාව ලබා ගන්න පුළුවන්. අවසන් වූ වේලාව ලබා ගන්න පුළුවන්. උදාහරණයක් ඔන්න අම්මා ආරම්භ කළා මේ ඇඳුමක් මහන්න පෙරවරු 7:25ට පේපර් එකේ දෙන්නේ ඒකමයි පේපර් එකේ දීලා තියෙනවා පේතිතක් වර්තිතක් 7:25 අම්මා ඒ සඳහා ගත කරලා තියෙනවා පැය 1යි මිනිත්තු 30ක් පැය 1යි මිනිත්තු 30යි අවසන් වූ වේලාව සොයන්න මේ එකතු කිරීම වැඩ ඔක්කොම කරන්න ඕන පුතේ ඩිජිටල් ක්‍රමයට ලියාගෙන සාමාන්‍ය වෙලාවෙන් දුන්නත් අපි ඩිජිටල් ක්‍රමයට ලියාගෙන හදන්න ඕන අපි එහෙනම් මෙහෙම කරමු පැය මිනිත්තු මුලින්ම ආරම්භයේ ලියනවා පෙරවරුවක් නිසා 7:25ම තමයි 0.7:25 ගත වූ කාලය පැය 1යි මිනිත්තු 30යි 1:30 එකතු කරලා බලමු 5යි 3:02 5යි දැන් මිනිත්තු ගාන 55ක් ආවා හැබැයි පුතේ 60ට වඩා වැඩි වුණොත් අපි ගෙන යාමක් කරන්න ඕන 60වත් අපිට මෙතන ලියන්න බෑ 60 ආවත් ගෙන යන්න ඕන 60ට අඩුවගයක් ආවොත් ඔහොම තියෙන්න අරින්න ඕන දැන් 55 කියන්නේ 60ට අඩුවගයක් එහෙම තිබුණා වේ 7:1 8 0.1 එතකොට පුතාලා පැය ගාන 8ක් නිසා දැන් අපි ගන්න උත්තරේ සාමාන්‍ය වෙලාවෙන් පේපර් එකේ ලියන්න ඕන පැය ගාන 8ක් නිසා අපි දන්නවා මේක පෙරවරුවක් බව පේතිතක් වර්තිතක් 8 තිතක් 55 අම්මා මේ වැඩේ අවසන් කළේ පෙරවරු 8:55ට හරි ඒ ගාන හදපු විදිහ ලියාගන්න ඕගොල්ලෝ CR පොතේ ලියාගන්න කඩුවැඩ කරන කොලේ ලියාගන්න පැය සහ මිනිත්තු ලියාගෙන ආරම්භයට ගත වූ කාලය එකතු කළා
අටයි පනස් පහක් කියල උත්තරය ආවා. පැයගාන අටක් නිසා අපි පෙරවරු කියල ලියාගත්තා. එතකොට අගේ ලිව්වා අට තිතක් පනස් පහ. තා අම්මා ඇඳුම් මස අවසන් කළේ කීයටද පෙරවරු අටයි පනස් පහට. ඔගොලු එක ලියනකම් මම දෙවනි ගාන කියවනවා ගන්න. බස් රථයක් පෙරවරු 10:45ට ගමන් අරඹා පැය 2:30කට පසු ගමන අවසන් කළේ නම් ගමන අවසන් කළ වේලාව කුමක්ද? හරි, මම මේක මකලා ලියනවා. මේ අගේනොත් මකනවා. ඔන්න බස් එකක් පෙරවරු 10:45ට ආරම්භය ගත්තා. එහෙනම් ආරම්භය අපි හිතා ගන්නවා පෙරවරු 10:45 කියලා. ඒ බස් එක ගමන් කරන්න ගත කළා පැය 2:30. පැය 2:30. දැන් ඔයාලා දන්නවා මේ ගාන හදන විදිය. මේ අංක පහ විදිහට මේ ගාන තියෙන්නේ පැය මිනිත්තු. එතකොට ආරම්භයේ පෙරවරුවක් ඒක නිසා 10:45 තමයි. හැබැයි පස් කරපු නම් ඩිජිටල් වලින් අරවලා ලියන්න වෙනවා 10:45 තමයි. පැය 2:30 ගත කළානේ. ඒකත් අපි අඩින් ලියා ගන්නවා. පැය 2:30 එකතු කරනවා. පහට බිංදුවක් 5යි 4ට 3ක් 7යි. මම හිතන්නේ ඔයාලට සවුන්ඩ් එක ඔන් කරලා තියෙන ඉතින් 75 ලියන්න පුළුවන්ද? එතකොට අපි ගෙන යාමක් කරන්න ඕන. ගෙන යාමක් කරනකොට මිනිත්තු පැත්තෙන් පැය පැත්තට එවන්න ඕන 60 ගේමක්. ඒ කියන්නේ මේ පැය කියන අය බාරගන්නේ 60 වා විතරයි. ගේනවනම් 60 වා ගොඩක් ගේන්න ඕන. මේ 75න් අපි 60ක් ගෙන යනවා. ඒක ඒගොල්ලෝ තියාගන්නේ එකක් කියලා. හේතුව මිනිත්තු 60ක් පැයයි. එයාලා ඒක තියාගන්නේ එකක් කියලා. අපි දැන් මේ 75න් 60ක් අරන් ගියානේ. 5යි 7න් 6 කැ 15ක් ඉතුරුයි. ඒ ඉතුරු 15 මෙතන ලියනවා. මේ ගෙනියපු 60ක් වෙනවා. 2:1:3 මෙතන 13:15 ආවා. 13:15 යනු අපි දැන් පැය දිහා බැලුවම පැය 12 ඉක්මවා ගිහිල්ලා. එහෙනම් පස්වරුවක්. 12ට වඩා වැඩි වෙලා පැය ගන්න පස්වරුවක්. ඒතර මෙයාගෙන් 12ක් අඩු කරන්න අඩු කරාම 1:15. පස්වරුව 1:15ට ගමන අවසන් වෙනවා. 6 වෙනි එක මේක ලියා ගන්නත් ඕන. 6 වෙනි එක ඕගොල්ලෝ තනියම හදන්න. අවස පැවති උපකාරක පන්ති කියන එක. නෑ නෑ සර් වෙලාව දුන්නා හදන්න. Yeah.
උත්තර ආවද? හරි සර්. රයිට් මේකේ තියෙන මෙහෙම අය. සවස පැවති උපකාරක පන්තිය පස්වරු 3:40ට ආරම්භ වී අංක 6 නේද? ඇය මිනිත්තු. හරි සර්. ඇය මිනිත්තු දාගෙන උතේ පස්වර 3:40 කව ඩිජිටල් ක්‍රමයට ලියා ගන්න වෙනව නේද? එතකොට 3:40 ලිව්වොත් වැරදි. 3:40 ලිව්වොත් වැරදි නේද? කොහොමද එන්නේ 12 3 15යි නේද? 15යි 40. ඊළඟට අපි පැය එකයි මිනිත්තු 45ක් එකතු කරනවා. ගත වූ කාලය පැය එකයි මිනිත්තු 45යි. පන්තිය අවසන් වූ වේලාව 5යි 4යි 4යි 8යි. 85 ලියන්න පුළුවන්ද? සාමාන්‍ය පරිදි 17 කියන්නේ පස්වරුවා 17 12 කඩු කළාම 5යි ඒක ටිකක් 25යි ඔබ බලන්න හරියයි පස්වරු 5යි 25 බොහොම හොඳයි හැමෝම වගේ හරිනේ බොරු බොරුවට අත උස්සන්න එපා මට පේන්නේ නැහැ නේද අපි දැන් යන්නේ කාලය අඩු කිරීම කියලා දෙන්න ඉතින් වේලාවෙන් අපි කාලය අඩු කරනවා කාලය අඩු කිරීම එතකොට ලබා ගන්න පුළුවන් යම් කිසි දෙයකට ගත වූ කාලය යම් කිසි වැඩකට ගත වූ කාලය හඳුනා ගන්න පුළුවන් ගත වූ කාලය මේකෙ පුතේ ආරම්භය අපිට දෙනවා අවසානයත් අපිට දෙනවා හරි එතකොට ඔයාලට තියෙන්නේ අවසානයෙන් ආරම්භය අඩු කරන්න තියෙන්නේ හැබැයි අවසානයේ ඉස්සෙල්ලා ලියා ගන්න ඕන හොඳේ අක්කා පෙරවරු 8:50ට පුස්තකාලයට ගොස් ආරම්භයේ පෙරවරු 8:50 පෙරවරු 10:25ට නිවසට පැමිණියාය පෙරවරු 10:25ට ගෙදර ආවා දැන් බලන්න ආරම්භයත් ලැබිලා අවසානයත් ලැබිලා පැහැදිලිද එතකොට පුතේ අපි අඩු කරලා මෙන්න මේ අතර ගත වෙච්ච කාලය හොයා ගන්න ඕන අතරේ ගත වුණා ඊට අපි කරන්නේ 10:25 ටට එකට අඩු කරන්න ඕන ඇය මිනිත්තු හරි නේද 10:25 පෙරවරු නිසා සාමාන්‍ය වේලාවෙන් බෙරවරු නිසා ඒතර 10:25ම තමයි. ඒකත් පෙරවරු තියෙන්නේ 8:50ම තමයි. හොඳින් බලාගන්නේ ගන්න හදන විදිය. ඒ අඩු කරද්දී පහලින් අගේට වඩා උඩින් අගේ ලොකු වෙන්න ඕන. හැමෝම බලන්න 50ට වඩා 25 ලොකුද? නෑ පොඩි. එහෙනම් අපිට ගෙන යන්න සිද්ධ වෙනවා. ගෙන යන්න සිද්ධ වෙනවා. මේ 10 පැය හොඳේ පැය 10 න් අපි එකක් ගමු. එතකොට පැය 9යි ඉතුරු.
මේ පැතර අරගෙන යාමේදී 60ක් ඔය යන්නේ මොකද හේතුව පැයක් මිනිත්තු පැතර යාමේදී 60ක් වෙනවා දැන් මේ 60යි 25යි අපි එකතු කරනවා 60යි 25යි කීයද 85යි දැන් අඩු කරමු 5න් බිඳුවක් 5යි 8න් දෙකක් 8න් 5 8න් 5ක් 3යි පැහැදිලිද හැමෝටම 9න් 8ක් 1යි දැන් උත්තරේ අපිට එනවා පුස්තකාලයට ගොස් ඊමට ගත වූ කාලය කොපමණද මේ තියෙන වෙලාවක් නෙවෙයි ගත වූ කාලයක් එතකොට අපි ලියන්නේ පැය ගාන කොච්චරද පැය එකක් මිනිත්තු කොච්චර ගත කළාද එතන මිනිත්තු කියන වචනයම අවශ්‍යයි මිනිත්තු 35යි මෙන්න මෙහෙම ලියන්න ඕනේ මේක කෙටි කරන්නත් බෑ අපිට වචනේම ලියන්න ඕනේ පැය කියන වචනේම ඕන මිනිත්තු කියන වචනේම ඕන අපි ඒ වගේ තවත් ගානක් හදලා බලමු මේක හදාගන්න විනාඩි දෙකක් දෙනවා මම ඊළඟ ගානේ තියෙන්නේ නංගි පස්වරු 2:35ට පන්තියට ගොස්. ඔන්න පස්වරු වේලාව. පන්තියට ගොස්. පස්වරු 5:10ට නිවසට ආවාය. පස්වරු 5:10ට ගෙදර ආවේ. පන්තියට ගොස් ඒමට ගත කළ කාලය කොපමණද? අර වගේම හදමු. ඇය මිනිත්තු අවසානයේ ඉස්සෙල්ලා ලියන්නේ. හැබැයි ඩිජිටල් වල ඉන්න ඕන පස්වරුවක් මේ වතාවේ. එහෙනම් මෙයාට 12ක් දීලා අපි ඩිජිටල් කරගමු. 5යි 10 යනු 12යි 5යි 17යි නේ 17යි 10. මෙතන පස්වරු 2යි 35යි කියන්නේ 14යි 35. දැන් අඩු කරලා බලමු. පහලින් අගේට වඩා උඩින් අගේ ලොකු වෙන්න ඕන. ඒක අඩු කරන්න බෑනේ. 35ට වඩා 10 ලොකුද? නෑ. ඒත් ගෙන යන්න වෙනවා. 17 කපල 16 මේ එන්නේ පැයක් ඒක 60ක් බවට පත් වෙනවා මිනිත්තු වලින් 60යි 10යි 70යි 60යි 10යි 70යි දැන් බලන්න 70ෙන් 35ක් 35 16ෙන් 14ක් 2යි ඔය තියෙන පුතේ ගත වූ කාලයක් අපි ලියනවා පැය 2යි ආයි මිනිත්තු කියලා වචනේ දාන්න ඕන මිනිත්තු 35යි හරි ඔයාලට පුළුවන්ද ආ එතනින් පස්සේ තුන්වෙනි ගානක් නැහැ නේ නේද දෙකයි තියෙන්නේ කරා හරි මේ නවවෙනි ගාන මෙහෙමයි තියෙන්නේ චතුරි පෙරවරු 8:15ට පුස්තකාලයට විත් පෙරවරු 10:45ට පිටව ගිය අතර පවනි පෙරවරු 9ට පැමිණ 11යි 15ට පිටව ගියාය. අකිත් පෙරවරු 8ට පැමිණ පෙරවරු 11යි 45ට පිටව ගියේය. තුන් දෙනාම එකවර පුස්තකාලයේ රැඳී සිටි කාලය කොපමණ? මම මේ වචනේ ලියා ගන්නවා තුන් දෙනාම එකවර. රැඳී සිටි කාලය කොච්චරද? ඒක කළු පාට තද ගලවන් දීලා තියෙනවා. ඔයගොල්ලෝ රවුම් කරගන්න මේ වචනය. මේ ගැටළු වලට දැන් අපි ඇවිල්ලා තියෙනවා මම අර ඉස්සෙල්ලා කාලයේ පරිවර්තනයේ ආයි කියලා දුන්නේ පුතේ ගැටළු වලදී ඒ කාලයේ පරිවර්තනය ඕන වෙනවා දැන් එක සැරේටම ඔයගොල්ලන්ට මේ වගේ ගැටළු කියා දෙන්න ගියා නම් මූලික දැනුම නැති අයට ඒ ගාන හදන්න බැරුව යනවා ඒක නිසා තමයි ආපසු මේ පාඩම මතක් කළේ දැන් හැමෝටම පරිවර්තනය පුළුවන් නේ හරි සිද්ධිය අහගන්න යාළුවෝ තුන් දෙනෙක් පුස්තකාලයට ආපු වෙලාව සහ ගියපු වෙලාව ලබා දීලා තියෙනවා. තුන් දෙනාම එකවර පුස්තකාලයේ රැඳී සිටි කාලය කොච්චරද? තුන් දෙනාම එකවර කියන්නේ එක්කෙනෙක් සිටි කාලයවත් දෙන්නෙක් සිටි කාලයවත් නෙවෙයි. තුන් දෙනාම එක සැරේ. ඇදිරිද? එක විට කොච්චර කාලයක් පුස්තකාලයේ රැඳී සිටියද කියන එක එකකින් අදහස් වෙන්නේ. එතකොට මේ ගාන හදාගෙන මෙන්න මෙහිම
අංක නමය හොඳයි ගාන අංක නමය අපි පළවෙනි එකේ විස්තරාත්මකව ලියාගමු පැමිණීම කියලා ලියා ගන්නවා පිටවීම කියලාත් ලියා ගන්නවා පැමිණීම පිටවීම අපි නම් වශයෙන්ම ලියාගමු කිද ලේසියිනේ කවුද මුලින්ම චතුරි ආපු වෙලාව සහ ඊපු වෙලාව ලියාගමු චතුරි පෙරවරු 8යි 15ට පැමිණ පැමිණීම පේව 8යි 15 එයා පුස්තකාලේ යන්නේ පෙරවරු 10යි 45ට පේතිතක් වර්තිතක් 10යි තිතක් 45 ඊළඟට ඉන්නේ කවුද පවණි පෙරවරු 9ට පැමිණ හරි පවණිගේ විස්තරයත් අපි ලියාගමු පේතිතක් වර්තිතක් 9යි තිතක් බින්දු දෙක 9ට පැමිණ පෙරවරු 11යි 15ට පිටව ගියාය. පේතිතක් වර්තිතක් 11 තිතක් 15. ඊළඟට ඉන්නේ කවුද? අකිත්. අකිත්. අකිත් පෙරවරු 8ට පැමිණ. එයාගේ පැමිණීම පෙරවරු 8. පෙරවරු 11යි 45ට පිටව ගියේය. ඒතිතක් වර්තිතක් 11යි 45. තොරතුරු මේ වගේ ලියා ගන්නවා. ලියාගෙන ওই විදිහට ලියාගෙන අපි පැමිණීම පැත්තෙන් අවසානයට පැමිණිනු කෙනා අල්ල ගන්නවා. පැමිණීමෙන් අපි අල්ලගන්නේ අන්තිමට පැමිණි. එයා අල්ලගන්නවා. මං අහනවා ඔයගොල්ලෝගෙන් ඇයි මම අන්තිමට පැමිණි කෙනා අල්ලගත්තේ? අන්තිමට පැමිණි කෙනා ආවට පස්සේ තමයි තුන් දෙනා සෙට් වෙන්නේ. දැන් අට වෙද්දි අකිත් විතරයි. ඔන්න පුස්තකාලයට ඇවිල්ලා ඉන්නවා අකිත්. එක්කෙනායි එතකොට අකිත් විතරයි. අනිත් දෙන තාම නැහැ. ඔන්න 8යි 15 වෙද්දි චතුරිත් එනවා. දැන් කී දෙනාද? දෙන්නයි. නමේ වෙද්දී ඔන්න පවණිතාවා දැන් තුන් දෙනයි. අන තුන් දෙනා සෙට් වෙන්නේ අන්තිමට පැමිණි කෙනත් ආවට පස්සේ. ඒක නිසා මම පැමිණීමේ අන්තිමය අල්ල ගන්නවා. ආ දැන් හැම ඔයාලුට කියන්න බලන්න. මෙහෙම ලියාගෙන මම මොකද කරන්න ඕන? කියන්න බලන්න මොකද කරන්න ඕන? පැමිණීම පැත්තෙන් මොකද කරන්න ඕන? ලියලා තියෙනවා. දැන් කියන්න බලන්න. අන්තිමට පැමිණි කෙනා අපි හඳුනා ගන්නවා. පිටවීමෙන් හඳුනාගන්නේ මුලින්ම පිට වූ කෙනා. දැන් 10යි ගණන්වලදී මෙයා යනවනේ මෙන්න. 10යි ගණන්වලදී. මේවා 11යි ගණන්. පිටවීමේදී අපි අල්ලගන්නේ පිටවීමේදී අපි අල්ලගන්නේ මුලින්ම පිට වූ කෙනා. මුලින්ම පිට වූ. මුලින්ම පිට වූ කෙනා අල්ලගන්න ඕන. හේතුව අහගන්න. හේතුව තමයි තුන් දෙනාගේ සෙට් එක කැඩිලා යන්නේ මුලින්ම එක්කෙනෙක් නැගිටලා යනකොටනේ. දැන් ওই චතුරි මේ මුලින්ම නැගිටලා ගියපු නිසා ඒ තුන් දෙනාගේ සෙට් එක කැඩෙනවා. ඒක නිසා පිටවීමේදී ඉස්සෙල්ලම ගියපු කෙනා අල්ලගන්න. දැන් ඔයාලට පුළුවන් ඔය වෙලාවල් දෙක අඩු කිරීමක් කරන්න. 9 සිට 10යි 45 දක්වා තමයි තුන් දෙනාම එක සැරේ හිටියේ. හිතන්න පුළුවන්. 9 වෙදි තුන් දෙනාම ඇවිල්ලා 10යි 45 වෙදි එකිනෙක යන්න හදනවා. ඒකනේ වෙන්න ඕන. දැන් 10යි 45 9 අඩු කරන්න. ඒතකොට අපි මීට කලින් ඉගෙන ගත්තා. මීට පොඩකට කලින් වෙලාව අඩු කිරීම ඉගෙන ගත්තා. පැ මී 10යි 45 නවයේ අඩු කරනවා. දැන් වල උඩින් සංඛ්‍යාව ලොකුයි මේ වතයි අඩු කරන්න පුළුවන්. 45න් බින්දු දෙකක් 45ම තමයි. 10 9ක් 1ක්. දැන් මේ ගත කළ කාලයක් මේ තියෙන්නේ. අපි 요거 ලියන්නේ කොහොමද? පැය 1යි මිනිත්තු ගන්න වෙනම ලියන්න ඕන. මිනිත්තු 45යි. ඕන්න උත්තරේ. ඔය බලන්න ගාන තීරණු අය.
පැමිණීමේදී අන්තිමට පැමිණි හොඳයි පිටවීමේදී මුලින්ම පිට වූ ඒ දෙදෙනා හඳුනාගෙන එතකොට අවසානයේ මේ ආරම්භක අවස්ථාව අඩු කරනවා මුලින්ම පිට වූ කෙනාගෙන් අන්තිමට පැමිණි කෙනා අඩු කරනවා ඒ කියන්නේ 10:45 9 අඩු කරනවා උත්තරේට ආවා පැය 1යි මිනිත්තු 45 මම 10 වෙනි ගාන කියවනවා මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලියා ගන්න මේ වගේ ගානක් පේපර් එක ආවොත් හදන විදිය බලා ගන්න 10 පුතේ තියෙන මෙහෙමයි මියුරු පෙරවරු 8:30ට ක්‍රීඩා පිටියට විත් පෙරවරු 10:45ට පිටව ගිය අතර නිපුන් පෙරවරු 7:15ට පැමිණ පෙරවරු 11ට පිටව ගියේය අනුහස් පෙරවරු 8:50ට පැමිණ පෙරවරු 11:15ට පිටව ගියේය තුන් දෙනාම එකවර පුස්තකාලයේ රැඳී සිටි කාලය එතන පුස්තකාලය නෙමෙයි ක්‍රීඩා පිටිය කියන එන්න ඕන ක්‍රීඩා පිටිය රැඳී සිටි කාලය කොපමණද අපි මේ ටික මකලා අර වගේ ලියගමු හරි සූදානම්ද මියුරු මේක 10 වෙනි ගානේ මියුරු 8:30ට නේද පේ තිතක් ව තිතක් 8:30ක් 30 8:30ට පැමිණ පෙරවරු 11:45ට පිට වෙලා ගියා පේ තිතක් ව තිතක් 11:30ක් 45 මියුරු හරි දැන් නිපුන් ඔන්න දෙවෙනියට නිපුන් පෙරවරු 7:15ට පැමිණ පේ තිතක් ව තිතක් 7:30ක් 15 පෙරවරු 11ට පිටව ගියේය පේ තිතක් ව තිතක් 11 තිතක් බිංදු දෙක අනුහස් පෙරවරු 8:50ට පැමිණ පේ තිතක් ව තිතක් 8:30ක් 50 පෙරවරු 11:15ට පිටව ගියේය පේ තිතක් ව තිතක් 11 තිතක් 15 තුන් දෙනාම එකවර රැඳී සිටි කාලය කොපමණද තුන් දෙනාම එකවර රැඳී සිටි කාලය කොපමණද හරි ඔයාලට පුළුවන් පුතේ මේක තනියම පුළුවන් සර් රයිට් ට්‍රයි කරන්න එහෙනම් සර් හරි උත්සාහ කරන්න ඉවරයිද? සාමනේසේ.
ඇති නේද වෙලාව? උතේ ආපු අය උතරේ කියන එහුණ මට අනිත් අයට තේයගේ ආවද දන්නේ නේද? අපි පැමිණීමෙන් ගන්නෙ මොකද්ද? පැමිණීමෙන් ගන්නෙ අවසානයේට පැමිණි. 8:30 මෙතන තියෙනවා. මේක නා අඩුයි 7:15 මේක වැඩිනේ. 8:50 අපි ගන්නවා ඒක අපි හඳුනාගත්ත ඉස්සෙල්ලා අන්තිමට පැමිණි. අන්තිමට පැමිණි. පිටවීමේදී මුලින්ම පිට වුණු කෙනා 11 මෙන්න අනිත් ඒවා 11ට වැඩි මෙයා තමයි මුලින්ම පිට වෙලා ගියේ ආ දැන් අපි අඩු කරමු 11න් 8:50 අඩු කරන්න තියෙන්නේ 11.2 8:50 අඩු කරමු සාගරම් දැන් පහලින් සංඛ්‍යාවට වඩා උඩ සංඛ්‍යාව ලොකු වෙන්න ඕනේ දැන් ලොකු වෙලා නැහැ බිඳුව තියෙන එක නිසා අපි ගණන් යාමක් කරමු 11 කපල 10 මේ යන්නේ 60 මේ බිංදු දෙක වෙනුවට අපි 60 දානවා 60න් 50 කීයද 10 10න් 8ක් කීයද 2ක් උත්තරේ කියන පුතේ ආවේ ඔයාලට මේ දෙකයි මිනිත්තු 10 දෙකයි මිනිත්තු 10යි ඔන්න උත්තරේ මේ පැය කියන එක හිට කරන්න බෑ පැය කියලා වචනේම ඕන මිනිත්තු කෙටි කරන්න එපා වචනේම ඕන හරි දැන් මේ වගේ ගානක් පුළුවන්ද ඔයාලට කාලේ පාඩමේ අපි ඔය දුන්නේ මේ වගේ ගානක් හදන විදිය කියා දුන්නේ හැමෝම හොයන්නේ 11 වෙනි ගාන නිවැරදි ප්‍රකාශයේ තෝරා යටින් ඉරක් හදින්න මොකද නිවැරදි කියන්නේ නිවැරදි හරි පිළිතුර හරි පිළිතුර අහන්නේ වෙරි ගුඩ් හරි පිළිතුර අහන්නේ ඔය එකද හරි දැන් බලන්න ඕගොල්ලෝ පළවෙනි ප්‍රකාශය දිහා ඔය 220යි 20යි 200යි 9යි එකතු කළාම 449 එනවද කියලා එනවනම් ඒක හරි නෑ සර් මොකද කියන්නේ ඔයාලා පළවෙනි ගානම හරිද නෑ සර් පළවෙනි හරියන්නේ නැද්ද 220 20 200 9 බලමු 449 එනවද කියලා මේ බිංදු 9යි 2 4යි 2 2 4යි හරිනේ උට නිවැරදි ප්‍රකාශයේ පළවෙනි එක කියලා ගන්න පුළුවන් සර් නිවැරදි පළවෙනි එක තරේ පළවෙනි එක. දොළොස්වෙනියකින් අහන්නේ වැරදි ප්‍රකාශයේ තෝරා යටින් ඉරක් අඳින්න. වැරදි ප්‍රකාශය. මොකද වැරදි කියන්නේ? තරේ හරියට එන්නේ නැති එක නේද? වැරදි ප්‍රකාශය කොයි එක? 6 ඉලක්කම ගණන් කෝල පැත්තේ ඉන්න. ඒක කරලා තියෙනවා පළවෙනි එක. ඒක මන් නෙමෙයි දාන්නේ නෙවෙයි නමයි. right පළවෙනි උත්තරය ඈ වැරදි ප්‍රකාශය කොයි එකද දෙවෙනි එක බලමු 30 30 30 ඊවරේ හොබිනේ ඒක 4ක් 120 ඒක ඇත්ත මේක නම් හරි නමුත් ඒක නෙවෙයි උත්තරේ ඒක නෙවෙයි නමුත් ඒ ප්‍රකාශය හරි වැරදි ප්‍රකාශය නෙවෙයි මේක අපි තුන්වෙනි එක බලමු 20 ගුණ කිරීම 3 එකතු කිරීම 40 සමානයි 90යි ලු මොකද කියන්නේ ඔයාලා උත්තරේට වැරදි කිව්වා 3 සර් 20 3න් ගුණ කළාම 60යි 60ට 40 එකතු වුනාම 100යි නමුත් 100 එතන නැහැ 90 තියෙන්නේ මේ එන්න මේක වැරදි වැරදි ප්‍රකාශයේ 3 උත්තරය 3 වෙනි එක විදිහට ගන්න පුළුවන් පාරේ විදුලි පහන් කණු දෙකක් අතර පොඩි දෙකක් බැගින් එල්ලා පාර සැරසීමට තීරණය කරන ලදී. මේ තියෙන්නේ පහන් කණු. ලයිට් කණු. ඒ අතර පරතරයේ තමයි පොඩි දෙකක් එල්ලන්නේ. කණු දෙකක් අතර දුර මීටර 5කි.
අපි දැන් ඒකෙන් අහන පළවෙනි කොටස බලමු 13 වෙනි ගාන පාරේ කණු 7ක් තිබුණේ නම් අපිට දැන් ලියා ගන්න පුළුවන් පුතාලා කණු ගාන 7යිලු එහෙනම් පරතර ඕගොල්ලෝ සකස් කර ගන්න ඉක්මනට කණු 7 නම් සාමාන්‍යයෙන් ලයිට් කණු තියෙන පාරවල් වල කෙලින් වැටවල විදිහට කණු 7 නම් පරතර ගැන මොකද කියන්න පුළුවන් කෙලින් වැටද හැම පරතරයකම දෙක ගානේ කොඩි දානවා අපි. හය වාරයක් දෙක කීයද? 12යි. ඒ කියන්නේ කණු 7ක් කුල පරතර 6යි තියෙන්නේ කොඩි එතකොට අවශ්‍ය වෙනවා හය වාරක් දෙක 12ක්. පළමු කණුවේ සිට අවසාන කණුවට දුර කොච්චරද? මේ පළවෙනි කණුව. අණු දෙකක් අතර පරතරේ 5ක් තියෙනවා. දුරක් නිර්මාණය වෙන්නේ පරතර වලින් ලියාගත්තත් කමක් නැහැ දුර නිර්මාණය වෙන්නේ පරතර වලින් පළමු කණුවේ සිට අවසාන කණුවට දුර කොච්චරද දුර හැදෙන්නේ මේ පරතර වලින් දැන් මෙහෙම හිතන්න 35යි පරතර 6ක් තිබේ හරිද එක පරතරයක් 5 බැගින් වේ 6 වරක් 5 කීයද 6යි කවුද 5 කිව්වේ දුරක් නිර්මාණය වෙන්නේ මේ වගේ පරතර වල එකතුවකින්. පරතර වලින් තමයි ඒකත් ගන්නෙ. පරතර 6යි. එක් පරතරයක් 5 ගන්න යන්නේ 6 වරක් 5 30යි. ඕගොල්ලෝ 19 දක්වා ගණන් ටික හදලා තියන්න. ඊළඟ දවසේ ඔයගොල්ලෝ වයර් කෑලි දෙකකුයි සාමාන්‍ය ටෝච් බල්බයකුයි ළඟ තියාගන්න. අදට මම ඉතින් නවත්තනවා ඈ. ඊදෙර වැඩක් විදිහට ලියාගන්න ගණිතයේ කොටසේ 19 දක්වා තනියම හදලා තියන්න. සර් මසරක් යනකෝ තියාගන්න ඕන ටික. අයි බලාගන්න. පරිසරයේ පාඩමට බල්බයක්, වියලි කෝෂයක් සහ වයර් කැබලි දෙකක්. බල්බයක් වියලි කෝෂයක් සහ වයර් කැබලි දෙකක් ළඟ තියාගන්න. හරි. අදරේ තියෙනම් හැමෝටම සුබ දවසක් පුතාලා. ආයුබෝවන් සර්.